ධර්මානුශාසනාව අද ධර්මානුශාසනාව පවත්වන දේශක ආනන් වහන්සේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූයේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ යමහං වදාමි තං වදේත නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පූර්ණං පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි විසුනවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි අරුසවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡාජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් ආජීව අට්ඨමක සීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තම්බං බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ සඳහන් වෙනවා මහා සංඝරත්නයේ ජීවිත පරිස්පාද සතරක් චීවර පින්දපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය බේසජ්ජ පරිස්කාර නමි. එයින් මුල් තැනක් ගන්නවා සේනාසන. සේනාසන නමින් ගැනෙන ආවාස කුටි සක්මම්මලු රාත්‍රී ස්ථාන දිවා ස්ථාන කැසිකිලි වැසිකිලි ජන්තාගර උපෝසථාගාර උපස්ථානශාලා ධර්මශාලා ආදී වශයෙන් ඒ සේනාසනයකට අවශ්‍ය ගොඩනැගිලි නියමිතව තියෙනවා. එයින් අද මේ දවසේදී විශේෂ ගොඩනැගිල්ලක් පූජා කරනු ලැබෙනවා.
ලෞකන්ධාරණ්‍ය සේනාසනියේ රාත්‍රියේහි මහා සංඝ රත්නේ 59ක් පමණ එක්කාසු වී බොහොම ගාම්භීරත්වයෙන් කියන්නේ බොහොම ගරුත්වයෙන් මධ්‍ය සීමා සම්මත විනය කර්මයේ සිද්ධ කළා. ඒ මධ්‍ය සීමා වශයෙන් ඉදි කරන ලද ගොඩනැගිල්ල තමයි අද මේ පූජා කරුන් ලැබෙන්නේ. ඒ විශාල වශයෙන් මහා සංඝයාට උපකාරී වෙන සේනාසනයක්. එනිසා විශේෂයෙන් ඒ සේනාසන පූජාවේ ප්‍රධානතම අරමුණක් වශයෙන් හඳුන්වන්නේ වසර 5කට ඉහතදී අද වෙනි දිනකදී හදිසි අභාව ප්‍රාප්ත පින්වත් අනුර කෝරළිගේ මෙතුමා නන්ද පින් පැමිණ වීම. එවැගේම පින්වත් සම්‍යා කෝරළිගේ මහත්මියගේ තේ දියණියගේ ඒ දෙමව්පියන්ගේ මේ සහෝදර මහත්මයාගේ අනිත් සහභාගින සමගේ සිල්මෑණියන් වහන්සේලාගේ සියලුම යහපත් ධර්ම ප්‍රාර්ථනා සපුරාගෙන ඉතාම සුවසේ සතර මඟඵල නිවන් සුව සාක්ෂාත් කරගන්නට හේතු වේවා කියන මේ ප්‍රාර්ථනා වෙනුයි මෙම සීමා මාලක ගොඩනැගිල්ල සංඝ සතුගට පූජා කරනු ලබන්නේ. එනිසා එවැනි සංකල්පනා සිතේ දරාගෙන සතර දිගින් පැමිණෙන පැමිණි ගුණ වශයෙන් අනන්ත ගුණ ඇති සංඛ්‍යා වශයෙන් අනන්ත සංඛ්‍යා ඇති සුපටිපන්නතාදී අනන්ත ගුණ සමන්වාගත අනුත්තර පුණ්‍යක්ෂේත්‍ර මහා සංඝරත්නය වෙත අපි මේ සේනාසනේ සපරිකාර පිරිකර සහිතව පූජා කරනවා. ඒ පූජාව ලබන සංඝරත්නයට සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණී කරගෙන ධ්‍යාන සමාධි සමාප්‍රත්‍ය අවිඥා විපස්සනා බල මාර්ගඵල දක්වා දියුණු කර ගැනීමට උපකාර වේවා. ඒ කුසලයේ නමින් අභාව ප්‍රාප්ත පින්වත් අනුර කෝරළිගේ මහත්මානම් සහ අනිකුත් සක්මුතු පරම්පරාව කෝදේටත් තෙපිටවෝද මෞපිය ගුරුවර බන්ධ මිත්‍ර පුත්‍ර කලත්‍රාදී සීලම ඥාතීන්දත්පත් වේවා. ආරක්ෂක දිව්‍ය මණ්ඩලයටත් ඒ පුණ්‍යලාභයක් වේවා. හිතාහිත මෙදා සෑම සත්නදත්තත් වේවා. ඒ සීලම දෙනාටත් තම තමන්දත් සියලු සම්‍යක් ප්‍රාර්ථනා සපුරාගෙන මතු පැතු බෝධිඥානවලින් සුවසේ ආරි සත්‍ය අවබෝධයෙන් සිද්ධ වන අජරාමර අමා මහ නිවන් සුව පිණිසම හේතු වේවා කියන සංකල්පනා සිතේ දරාගෙන මේ මං කියන වාක්‍යයේ කියමින් පෙන්වදමින් සංඝ සතුගට පූජා කරන්න එන්න මම දුසර වාක්‍යයත් එන්නේ එමින් වක් කරන්න. ඕකාසමයං බන්තේ ඒතං සීමා මාලකං ආගතානාගතස්සේ චාතුද්දිසස්සේ යෝගාවචර භික්ඛු සංඝස්සේ යථා සුඛං පරිභෝගත්තාය නියතේම ဒုတိယံපි මයං බන්තේ ඒතං සීමා මාලකං ආගතානාගතස්සේ චාතුද්දිසස්සේ යෝගාවචර භික්ඛු සංඝස්සේ යථා සුඛං පරිභෝගත්තාය නියතේම තතියම්පි මයං බන්තේ ඒතං සීමා මාලකං ආගතානාගතස්සේ චාතුද්දිසස්සේ යෝගාවචර භික්ඛු සංඝස්සේ යථා සුඛං පරිභෝගත්තාය නියතේම අවසන ස්වාමීන් වහන්සේ මෙම සීමා මාලකය සතර දිගින් පැමිණි නොපැමිණි සුපේසල ශික්ෂාකාමී යෝගාවචර මහා සංඝරත්නයට සැප විහරණ පිණිස සංඝ සතු කොට පූජා කරමු පූජා කරමු පිළිගන්නාසේක්වා සාදු සාදු. ඉතිරි පරිස්කාර භාණ්ඩ සංඝ සතු කරමු.
ඕකාසමයං බන්තේ ඉමානි සම්බ පරික්කාරානි දෙක්ඛ සංඝස්ස දේම දුතියම්පි මයං බන්තේ ඉමානි සම්බ පරික්කාරානි දෙක්ඛ සංඝස්ස දේම තතියම්පි මයං බන්තේ ඉමානි සම්බ පරික්කාරානි දෙක්ඛ සංඝස්ස දේම සාදු සාදු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ යථාපි පුප්පරා සිංහා කෛරාමාලා ගුණේ බහු ඒමං ජාතේන මච්චේන කත්තම්බං කුසලං බහුංති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුලෝකාග්‍රව සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද අනුශාසනාත්මක ධම්මපද ගාථාව යථාපි පුප්පරා සිංහා යම්සේ මල් රාශියකින් ඛෛරා මාලා ගුණේ බහු දක්ෂ මාලාකාරයෙකු විසින් විසිතුරු මල් දම් රසක් ගොතන්නේ යම්සේද එවං ජාතේන මච්චේන එසේම අෂ්ඨ දුෂ්ටක්ෂණයෙන් විනිර්මුක්තව නමවෙනි බුද්ධෝත්පාද කාලයේ උපන්න නැනවත් මිනිසයා විසින් කත්තබ්බං කුසලං බහුං බහුල වශයෙන් කුසල් කටයුතුයි මේකයි ගාථාව කෙටි තේරුම බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි අග්‍ර දායකත්වය පතාගෙන කල්ප ලක්ෂයක් පෙරුම් පුරාගෙන ආව මහා පින්නිති උත්තමාවක් විශාකා මාතාව විශාකා මාතාවගේ ඒ ප්‍රාර්ථනා සපුරා ගන්නට සියලු අවශ්‍යතා එකාස වුණා. එතුමිය උපන්නේ මගධ රාජධානී බග්ගිය නුවර මෙන්දක සිටුකවුලේ. වයස 7දී අපේ සරුවඥන් වහන්සේ බුදුබාට පත් වී 1250ක් මහරහතන් වහන්සේ සමඟ එනුවරට චාරිකාවේ වඩිද්දී මෙන්දක සිටුකවුල විසින් පිළිගෙන විශාල ජනතාවක් අතරට ධර්මශ්‍රවණය කරන්න යෙදුණා. පළමෙනි දේශනාවේදීම හත්වැනි විශාකාවත් ඒ මෙන්නක සිටුපවලේ සීලු දෙනාම සෝවාන් මඟඵල නිවන් අවබෝධ කරගත්තා. පසු කාලයක විශාකාවගේ මව්පියන්ට ආරාධනයක් ලැබුණා සැවැත් නුවර වාසය සඳහා. ඒ අනාතර සාකේත නගරයක් වෙනම මහදන්න සිද්ධ වුණා මේ ධනංජය සිටුවරයාගේ විශාකා මාතාවගේ පුණ්‍ය භාග්‍ය නිසා. සැවැත් නුවර යෙදුම් හතක් තිබෙද්දී. එනුවර සිටිද්දී තමයි විශාකාව සරුවඥන් වහන්සේගේ කැමැත්ත ලබාගෙන සැවැත් නුවර මිගාර සිටුපවලේ විවාහ ජීවසුමුගට යොමු වුණේ. මිගාර සිටුවරයාගේ පූර්ණ වර්ධනි කියන පුතුණුවන්ට විශාකා කුමාරිකාව 16 වැනි වයසේදී විවාහපත් කරගනු ලැබුණා. විවාහපත් වූ දෙවෙනි දවසේදී එම මිගාර සිටුවරයාගේ උදහසක් සිදු වී විනිශ්චය මණ්ඩලයකට පැමිණෙල්ලක් යොමු වුණා. ඒ විනිශ්චය මණ්ඩලයේ විසඳුමින් විශාකා බොහෝම නිවැරදි කෙනෙක් බවට සම්මත වුණා. අන්තිමේදී විශාකාව කිව්වේ මම බෞද්ධ මව්පියන්ගේ දරුවේ මම කුඩා කලපතම් මෙතෙක් බොහෝ කුසල් කරමින් හිටියා. මේ නිවසට පැමිණියාට පස්සේ මට කුසල් කරන්න අවකාශ මදි. මම යන්ට ඕන ආපහු මගේ මව්පියන්ගේ හෙවනට කියලා සෝදානන් වුණා.
මිගාරු සිටුවරයා සමාව ඉල්ලගෙන කැමැතිසේ පින්දම් කරගෙන ඉන්න අවසර දුන්නා. ඉන් පසු දිනම බුදුපාමොක් 500ක් මහසඟනුවර වඩමවාගෙන ඒ මිගාරු සිටුනුවේදී මහ පින්කමක් සිද්ධ කළා. ඒ දවස්ෙදී ඇසූ දේශනාවෙන් මිගාරු සිටුවරයා මිසදතුළු ගණාදුර දුරලා සෝවාන් ඵලයටපත් වුණා. එදාම මිගාරු සිටුවරයා විසාකා බදාගෙන කිව්වා අදපටන් මගේ අම්මා කියලා. ඒ තරමට පුදුම පැහැදීමක් විසාකාව කෙරෙහි ඇතුණේ මේ අමෘතයේ වැළඳුව නිසා. පසුව විසාකාවට මිගාර මාතා කියලා නමකුත් කට බැඳුණා. විසාකාවගේ නිවසේ 2000ක් භික්ෂූන්ට නිත්‍ය වශයෙන් පැනව ආසනයට දම් පින්කම් කරමින් පැවතුණා. වරම් අටක් ලබාගෙන පින්කම් වල යෙදුණා. ඔය අතර මුළු මහා සැවැත් නුවර ජනතාවගේ පුදුම පිළිගැනීමක් විසාකාව කෙරෙහි ඇති වුණා. එනිසා බොහෝ බෞද්ධයෝ බෞද්ධ කාන්තාවන් විසාකාවගේ ඇසුරට යොමු කළා. විසාකාව සමග සිල් සමාදන් වෙන්න බණහන් යන් දෙන්න පුරුදු වුණා. කොහොම යන්නේ නතරගදී එතුමියගේ විවාහ මංගලයේදී පියතුමාණන් විසින් සකස් කොට පළඳනා ලද නව කෝටියක් අගනා මේල පළඳනාව කියන මහාලතා පළඳනාව එක්තරා දිනකදී උයනතේ යද්දී දරාගෙන ගිහින් ජේතවනාරාමයේ තියන්නේ සිදුව බැලින් ඒක ගලවලා තමන්ගේ දාසියට දීලා තිබුණා. දාසියා තින් ඕක අමතක වුණා. අමතක වීමෙන් ආපසු සිය නිවසේ පැමිණියාම විශාකාව ඇහුව කොමගේ මහාලතා පළඳනා අනේක අමතක වුණානේ ගිහින් බලන්න කියා හිටියා. යම් කිසි විදියකින් තිබූ තැන නොතිබුණා නම් නවර දෝම අනද මාහිමියන් වහන්සේගේ තන්පත් කරලා ඇති. එසේ වීනම් ඒ බවක් දැනගෙන එන්න. අනද මාහිමියන් වහන්සේ තන්පත් නොකළා නම් අපි තිබූ තැන ඇති. ඒකත් දැනගෙන එන්න. එහෙන් බැලුවාම අනද මාහිමියන් වහන්සේ තමයි ඒක තන්පත් කරලා තිබුණා. ඒකගෙන ආවා. ඇවිල්ලා කිව්වාම විසාකාව කියා හිටියා දැන් මේක පූජනීය වස්තුවක් වුණා. අනද මාහිමියන් වහන්සේගේ අතින් ස්පර්ශ වුණාට පස්සේ මම පළඳින්නේ නෑ, මේක පූජනීය වස්තුවක් වුණා. ඒකෙන් මම පින්කමක් කරන්න ඕනේ කියලා මුළු නගරේම මේ මහලතා පළඳනා විකිණීමට යොමු කළා. කිසිම කෙනෙක් ගන්න හිතෙන්නේ ඒක දරා ගන්න බෑ හැම දිනකටම. ඇතුම් පස් වෙනකොට සමාන කාය බලයක් ඇට කෙනෙකුට ඒක දරා ගන්න පුළුවන්. ඒ කියන්නේ නව කෝටියක් වටිනා පුදුම විදිහේ පළඳනාවක්. ඔය අතර මෙතුමිය කල්පනා කළා මේක ගන්න කෙනෙක් නැති නිසා මමම මිලදී ගන්නෙමි කියලා. නව කෝටියක් වැය කොට ඒක මිලදී අරගෙන තවත් නව කෝටියක් වැය කරමින් ඉඩමක් මිලට ගත්තා. තවත් නව කෝටියක් වැය කරලා දෙමහල් ප්‍රාසාදයක් ගබඩා කාමර 1000ක් ඇතුව ගොඩනැගුවා. ගොඩනගලා ඒකට නිගාර මාතු පාසාද කියලා නමකුත් ඇති වුණා. ඒක බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝරෝණ වැඩම කරවන පුදුම විදිහේ පින්කමක් කළා. මේ සේනාසන පූජාවේදී ආර සිව්පසේම සම්බන්ධ කොට මහා පින්කමක් සිද්ධ කළා. ඒකට පසු කාලයක හැඳුන්වුවේ පූර්වාරාම විහාරය කියලා. ඒ කියන්නේ සවැත් නුවරින් නැගෙනහිරට ඒක තියෙන්නේ. එතකොට මේ පූර්වාරාම විහාරයේ කරවල බුදුපාමොක් සංඝරුවන වඩා හිඳෙව්වාම හැම කාමරයකම බුද්ධාසනයක් පනවල තිබුණා. සාරුවක්යන් වහන්සේ එක බුද්ධාසනයක වාඩි වුණන් පස්සේ කාමර 2000ෙම සාරුවක්යන් වහන්සේලා වැඩ ඉන්න හැටේට අදිෂ්ඨාන කළා. ඉතින් මේක මහා පුදුම විහාර පූජාවක්. ඒ දවස් වෙනකොට මේ විසාකා මාතාවට පුදුම විදිහේ දරු මුණුගුරු පිරිසක් ඇති වෙලා තිබුණා. විසාකාවට මේකිය දරුවෝ 20 දෙනෙක්, පුතුන් 10ක්, දුවරු 10ක්. ඒ ඇත්තෝ තරුණ වයසේපත් වෙලා ඒ ඇත්තන්ගත් ඒ විදිහටම දරු මුණුගුරන් ලැබුණා. අන්තිමේදී වැඩි කල්යන්න ඉස්සර මිගාරා මාතාවට විසාකාවට දරු මුණුගුරු පරම්පරාව 8420 දෙනෙක් වුණා. මේ තරම් පරිවාර සම්පත්තිය ලබන්න මහා පුණ්‍ය භාග්යක් තිබුණා. ඒ සීලම දෙනා බොහොම නිරෝගී, බොහොම වාසනාවන්ත ධර්මමුණු පුරු මිනිබිරි පරම්පරාව. ඒ සීලම දෙනා පිරිවලාගෙන මේ විහාරයේ පූජාවෙන් පස්සේ
හවස් වරුවේ මේ විහාරයේ වට ප්‍රදක්ෂිණා කරන්න පටන් ගත්තා පුදුම විදිහේ ගීකිය කියා. කදාහං පාසාදං රම්මං සුදාමත්තිකලේපනං විහාර දානං දස්සාමි සංකප්පෝමයිහ පූරිතෝ. ඔය ගාථාව කියනකොට අර පිරිසක් ඔක්කොම කියන. ඉතින් මේක පුදුම විදිහේ ගායනාවක්. ඔය වගේ ආතා පහක්ම කිය කියා. ගීතිකා වගේ ගාථා පහක්ම කිය කියා මේ විහාරේ වටේ ප්‍රදක්ෂිණා කළා. මේක දැක්ක සමහර ස්වාමීන් වහන්සේලා විස්මිත වුණා. බුදුරජාණන් වහන්සේට කිව්වා, ස්වාමීනි මේ විශාඛාව බොහෝම නිහඬ කෙනෙක්. බොහෝම සංසුන් කෙනෙක්. අද පුදුම විදිහේ උද්ඝෝෂණාත්මක ප්‍රීති වාක්‍යයක් කියමින් මේ විහාරේ වටේ ප්‍රදක්ෂිණා කරනවා. මෙතුමිය ගිහිට වික්ෂිප්ත වෙලාද කියලා ඇසුවා. සරුවක්යන් වහන්සේ වදාළා, නැත මහණෙනි, වික්ෂිප්ත වෙලා නෙමෙයි. හද සන්තානේ උතුරා යන ප්‍රීති සෝමනස්සයේ හරියට ඉතාමත්ම වේගෙන් උලාගෙන එන ජල උපතක් ඇති ළිඳක ලිං කට උඩින් වතුර උතුරලා යන වගේ. මෙතුමියගේ හද සන්තානයේ දරාගන්ට බැරි ප්‍රීති සෝමනස්සේ තමයි ප්‍රීති වාක්‍යවලින් කියවෙන්නේ. එතුමියගේ හිත වික්ෂිප්ත වෙන හිතක් නෙමෙයි මහණෙනි. එතුමිය කල්ප ලක්ෂයක් මේ පින්කම කරන්න පතාගෙන ආපු කෙනෙක්. එනිසා එතුමියගේ පුණ්‍ය ප්‍රාර්ථනා සපුරා ගැනීම නිසා ඇතිවෙන ප්‍රීතියක් කියලා බොහෝම ප්‍රසාදයට පමුණුවමින් මේ ගාථාවෙන් ධර්ම දේශනාවක් කළා. යථාපි පුප්පරා සිම්හා ඛෛරාමාලා ගුණේ බහු ඒවං ජාතේන මච්චේන කත්තබ්බං කුසලං බහු. මාලාකාරයා දක්ෂණං දක්ෂමාලාකාරයේ කුට නානා වර්ණ සම්පන්න මල් රාශියක් ලැබුණ නම් ඔහුට පුළුවන්කම තියෙනවා විශාල වශයෙන් විසිතුරු මල් නම් ගොතන්න. යම් හේකින් මාලාකාරයක් දක්ෂ වුණත් මල් නැත්තම් ගොතන්න ලැබෙන්නේ නැහැ. ඒ වගේ මල් තිබුණත් මාලාකාරයක් දක්ෂ නැත්තම් ගොතන්නත් ලැබෙන්නේ නැහැ. එනිසා මල් සමූහයේ රාශියක් වෙන්නත් ඕන, මාලාකාරයක් දක්ෂයෙක් වෙන්නත් ඕන. එහෙමනම් ඔහුගේ දෑතින් ඉතා විසිතුරු මල් වඩන් ගොතුණු ලැබෙනවා. එම රාජරාජ මහා මාත්‍යාදීන දේවහු තෑගි ලබනවා. එවගේ සමහර කෙනෙක් ඉන්නවා බොහෝම ශ්‍රද්ධා සම්පන්නයි, ධනේ නැහැ. එවැනි ඇත්තන්ට ඒ වාගේ විශාල පින්කම් කර ගැනීමට අවකාශ ලැබෙන්නේ නැහැ. ශ්‍රද්ධා තිබුණට මදි. සමහර කෙනෙකුට බොහෝම ධනේ තියෙනවා, ශ්‍රද්ධාව නැහැ. ඒ කාර්යයේ මල් රාශියක් තියෙනවා, මල් දම් ගොතන්න දන්නේ නැති මාලාකාරියෙකු වගේ. ඕටත් ඒ වාගේ බොඩක් කුසල් කර ගන්න ලැබෙන්නේ නැහැ. දක්ෂ එවාගේම ධනයක් නැත්නම් ශ්‍රද්ධාවක් නැත්නම් කොහොමවත් පින්කම් කරගන්න ලැබෙන්නේ නැහැ. ධනයයි එවාගේම මේ ශ්‍රද්ධාවයි කියන මේ දෙකම මනවින් තියෙන අයට පමණයි මේ වාගේ උසස් පින්කම් කරගත හැකි වන්නේ කියන එක මේ විශාඛාව නිදසුන් කොට දේශනා කළා. විශාඛාවගේ කල්ප ලක්ෂයන් දිනු කරගන්නා ලද කුසල් කිරීමේ ශ්‍රද්ධාව තියෙනවා. එවාගේ එතුමයට ප්‍රමාණ කළ නොහැකි අමිත භෝග සම්පත්තියනවා. මේ දෙකම නිසා එතුමිය තමන්ගේ පරිවාර ජනතාවත් එකතු කරගෙන බොහොම ඥාන සම්ප්‍රයුක්තෝ පින්කම් කරනවා. හරියට දක්ෂමාලා කාර්යයක් මල් රාශියකින් විසිතුරු මල් දම් ගොතා ගන්නා සේ කියන එක නිදසුන් කරමින් අනුශාසනාත්මක දේශනාවක් කළා. මෙතුම ජාතේන මච්චේන කියන වචනේ බොහොම වැදගත් තේරුමක්. හැම මනුෂ්‍යයෙක් උපන් අය තමයි. නූපම් මනුෂ්‍යෝ නෙමෙයි. උපම් වුණාට පින්කම් කරන්න සුදුසු උත්පත්තියකින් උපන් කෙනෙක් වෙන්නට ඕනේ. ඒකයි මෙතන ජාතේන මච්චේන කියන්නේ. දැන් ලෝකේ තියෙනවා දුෂ්ටක් වෙන නමින් අටක්. ඒ කියන්නේ මොනතරම් බලාපොරොත්තු වුණත් කුසල් කරගන්න නොලැබෙන අවස්ථා අටක් තියෙනවා. සයෝ අපාය, අතමා නරකේ සහ උසුපත් නරක 128 එකක්. එවාගේම තිරිසං අපාය තව එකක්. ප්‍රේතාසුරාපාය තව එකක්. ඔය කියන අපාය තුනේ උපන් කෙනෙකුට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන පින්කම් කුසල් කරන් ලැබෙන්නේ නැහැ. එවාගේම අරූප ලෝක හතරයි අසඤ්ඤතලයයි කියන ස්ථානවලට ගියා නම් ඒවට යන්නේ ධ්‍යාන වඩලා. එහිදී චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන පින්කම් කරගන්න ලැබෙන්නේ නැහැ. කුසල් රැස් කරගන්න ලැබෙන්නේ නැහැ. අසඤ්ඤතලයේ සිතක්මනේ
අරූප ලෝකේ බණපදයක් ගන්න බුදුන් දකින්න කොහොමවත් ලැබෙන්නේ නැහැ. දම් පින්කම් සිල් රැකීම ආදී ප්‍රතිපත්ති පුරන්න ලැබෙන්නේ නැහැ. හැබැයි සෝවාන් වෙලා ගියා නම් අරූප ලෝකේ ඉතිරි මාර්ගපා ලබනවා. ඒකට බාධාවක් නැහැ. ඊළඟට පට්ඨන්තිම ජනපද කියලා බුද්ධ ධම්ම සංඝ රත්නයේ නොපවත්නා බොහෝ ඈත ප්‍රදේශ තියෙනවා පිටිසර ප්‍රදේශ. දාද කාලේ ඇතුළ යාපනයේ පළාත තුනුරුවන් පවතින්නේ නමුත් ඉතින් බෞද්ධයන් ගිහිල්ලක් වින්කම් කරනවා. ඒ වගේම තවත් මේ බෞද්ධ ආගම ගැන කිසිම තේරුමක් නැත්තා වූ බොහෝ රටවල් තියෙනවා. ඒ තැන්වල උපන්න නම් කුසල් කරගන්න ලැබෙන්නේ නැහැ. ඒ වගේම ඉන්ද්‍රිය විකලතාව අන්ධ ගොළු බීරි උම්මාත්තක මන්ද බුද්ධි කුණා නම් මොනම කුසලයක්වත් කරගන්න ලැබෙන්නේ නැහැ. දරුණු මිසදුටු ගත්තා නම් මිසදුටු ගත්ත කෙනෙකුට කුසල් රැස් වෙන්නේ නැහැ. සමාත මිසදුටු ගත්ත අයත් ඔය පරිත්‍යාග ආදී කරනවා. ඔවුන්ගේ ධිට්ඨිය සම්මාදිට්ඨිය නොවන බැවින් ඒක නියම කුසලයක් වන්නේ නැහැ. ඒ වගේම බුද්ධෝත්පාද කාලයක් නොමැති වීම. මෙන්න මේ කාරණා අටෙන් එකක් හරි තේනවා නම් ඒ කාල තුලදී චතුරාර්ය සත්‍ය අවබෝධ කරන කුසල් කරගන්න නොලැබෙන බැවින් ඒවට කියන දුෂ්ටක්ෂණ කියලා. ඔය දුෂ්ටක්ෂණ අටෙන්ම තොර වූ බුද්ධෝත්පාද කාලයක් නිනම් ඒකට කියනවා දුක්ඛක්කන විනිම්මුත්තං කලම් පරම දුර්ලභං. මේ දුෂ්ටක්ෂණයන්ගෙන් තොර වූ මේ නවයෙනි බුද්ධෝත්පාද ක්ෂණයේ බොහෝම දුර්ලභයි. ඒ අවස්ථාවේ උපන් කෙනෙකුට පමණයි මේ කියන කුසල් කරගන්න ලැබෙන්නේ. ඒකයි ජාතේන මච්චේන කියන වචනෙන් දේශනා කොට වදාළේ. ඉතින් ඒ නිසා ඒ උත්පත්ති නමයෙන් නමවෙනි අවස්ථාවට අපි එකාසු වෙලා සිටිනවා. අපි සතර ආපායෙම ගොඩ වුණා. අසඤ්ඤතලයෙන් අද මිදුණා. අරූප ලෝකිනුත් අද මිදිලා ඉන්නවා. ඒ වගේම තුනුරුවන් නොපවන්නා පිටිසර දේශේකුත් නෙමෙයි අපි ඉන්නේ. පතිරූප දේශ වාසයක. එවාගේම අපි නීත මිසිඳු ගැනීමෙන් සම්පූර්ණයෙන් වැළකීලා පිහිටි සම්මාදිට්ඨිය ඇතුව ජීවත් වෙනවා. එවාගේම අපි අභෞග්ණ්‍ය අභාග්‍ය සම්පන්න ජීවිත ලබා ගත්තා නෙමෙයි අපේ සකලාංග සම්පූර්ණව ශ්‍රණ සම්පන්න ජීවිත ලබා ගත් අය. එවාගේම බුද්ධෝත්පාද කාලේ මේ සියල්ල දැන් අපට ලැබී තියෙනවා. එනිසා මේ කාලයේ තුලදී පමණයි චතුරාර්ය සත්‍ය අවබෝධයට උපනිශ්‍රේ වෙන සැබෑ සම්මාදිට්ඨියෙන් කුසල වස්පත් කරගත හැකි වන්නේ. ඒ කුසල ලතුරෙන් ඉතා විශිෂ්ට කුසලයක් තමයි අද මේ සිදු කරනු ලබන්නේ සීමා මාලික පූජාමී කුසලයේ පරිවාර පරිස්කාර සහිත. එවාගේම සංඝ රත්නයේ දන්පැන් සහිතව. අර විසාකාවගේ පීත්මේ ප්‍රීති වාක්‍යෙන්ද කියුණානේ කදාහං පාසාදා රම්මං සුදා මත්තික ලේපන සුදුහුණු පිරියම් කරලද ප්‍රාසාදයක් කවදානම් මම සංඝ සතුකොට පූජා කරගන්නෙම් දෝ කියන මේ පැතුමක් තිබුණා. සංකප්පෝ මයිහෙ පූරිතු ඒ මාගේ සංකල්පනාවද පිරුණා කියලා පළමුවෙනි ප්‍රීති වාක්‍ය කිව්වා. එවාගේම කදාහං කාසිකං වත්තං කෝම කප්පාසිකා නිච චීවරදානං දස්සාමි සංකප්පෝ මයිහෙ පූරිතු මම කවදානම් කසීසලෝ පතපිලි කොමපිලි මේ ආගින් තුන්සූරු අටපිරිකරවා පූජා කරගන්නෙම් දෝ කියන මේ පැතුම තිබුණා. අදේ මගේ ප්‍රාර්ථනාව මුඳුන්පත් වුණා. කදාහං සප්පි නවනීතං කේලංච මදුපානිතං භේසජ්ජදානං දස්සාමි සංකප්පෝ මයෙ පූරිතු අවදානං නිතෙල් මිය පැනි උක්කකුරු තලතේ වැනි මේ පංච බේසජ්‍ය සහිත ප්‍රණීත ඖෂධ බෙහෙත් වර්ග පූජා කරගන්නෙම් දෝ කියන පැතුමක් තිබුණා. ඒ මගේ ප්‍රාර්ථනාද පිරුණා. කදාහං සාලීනං භක්තං සුචි මන්සූප සේචනං පින්දපාත දානං දස්සාමි සංකප්පෝ මඤ්ඤ පූරිතු කවදානම් මම සුවඳ රත්හල් හාලේ බතින් ප්‍රණීත සූප ව්‍යංජන සහිතව පින්න පාත දානේ දෙම් දෝ කියන පැතුමක් තිබුණා. ඒ මගේ ප්‍රාර්ථනාදම පිරුණා. කදාහං මංච පීතංච බිසි බිම්බෝහනානිච සේනාසන දානං දස්සාමි සංකප්පෝ මයෙ පූරිතු කවදානම් මම ඇඳ පොටු ඇතිල්ලේ කොට්ට මෙත්ත බිසි බිම්බෝහන සහිත සේනාසන භාණ්ඩ දන් දෙන් දෝ කියන පැතුමක් තිබුණා. මගේ ප්‍රාර්ථනා විශ්ව සිද්ධ වුණා. දැන් මේ කියන පැතුම එතුමේ කල්ප ලක්ෂයක් දිගුවට පවත්වාගෙන ආපු ප්‍රාර්ථනා බව එයින් පැහැදිලි වෙනවා. ඒ පැතුම් එදා මුදුන්පත් වීමෙන් එතුමිය සෝවාන් මඟඵල නිවන් සුව සාක්ෂාත් කරගෙන
අතමහා වරයක් ඇතුව දම් පින්කම් කරගෙන අවුරුදු 120ක් නිරෝගීව ජීවත් වුණා. ආයු කෙලවර නිර්මාතකී දෙව්ලොව උපන්නා. දෙව්ලොව පිළිවෙලින් ඉහළට ගිහින් බමලොව පිළිවෙලින් එකින් එක ඉහළට ගිහිල්ලා සුභකින්නක බමතලියෙන් අනාගාමී බවට පත්ති අවිහ අතප්ප සුදස්ස සුදස්ස අකනිත්‍ය කියන පංච සුද්ධාවාසයක අනුපිළිවෙලින් උත්පත්ති වශයෙන් යනවා. කල්ප 31000 කසේ බමතලේ හැසිරিলা අකනිකා බමතලේදී අරිහත්ත්වේ සාක්ෂාත් කොටගෙන අනුපාදිශේෂ පරිනිර්වාණයෙන් පිරිනිවෙනවා කියන එක අනාගත වාක්‍යයේ සරුවක්යන් වහන්සේ දේශනා කළා කියනවා. තිඤ්ඤානුව සලකා අපි ඒ ඈතාතීතී සිටි මහා පුණ්‍යවන්තයන්ගේ පුණ්‍යවන්තයන්ගේ ජීවිත කතා තුළින් අපට ගත හැකි ප්‍රයෝජනය ගැනු පිණිස ඒවා සිහිපත් කරන අතරතේ අද මේ සිදු කරන පින්කමේ වැදගත්කම අපි සිතට නගාගෙන අපේ කුසාසිත පෝෂණය කරගනිමු. විශේෂයෙන් සීමා මාලිකේ කියන්නේ සංඝ රත්නයේත මහෝපකාරී වන ගොඩනැගිල්ල. බුදුරජාණන් වහන්සේගේ කාලේ භික්ෂු සංඝයා වහන්සේට උපෝසත විනය කර්ම, පවාරණ විනය කර්ම, කඨින දාන විනය කර්ම, සම්මුති දාන විනය කර්ම, පරිවාස දාන, මානන්ත දාන, අබ්බාන උපසම්පදාන විනය කර්ම සඳහා සීමා මාලකයක් අවශ්‍ය වුණා. ඒකට සරුවක්යන් වහන්සේ සීමා මාලකයක් අනුදන් වදාලා. ඒ සීමා මාලක පැනවීමේ ශික්ෂාපද රාශියක් ඉදිරිපත් කරන්න සිද්ධ වුණා. සීමාවක් සම්මත කිරීමේදී තිතීවර අවිප්පවාස සම්මුතිය කළ තව සම්මුතියක් දෙන්න තියෙනවා. එවගේ උපෝසථාගාර සම්මුතිය කළ තව සම්මුතියක් දෙන්න තියෙනවා. එවගේ පරණ සීමාවක් තිබුණ තැනක් ඒක අහෝසය කරනු පිණිස අර තිතීවර අවිප්පවාස සමූහණය කරන්න නියම කරනවා. එවගේම සීමාව පරණ සීමාව සමූහණය කරන්න නියම කරනවා. ඒ සීමාවේ වත් පිළිවෙත් කිරීම සම්බන්ධ උපදේශ සඳහා ශික්ෂාපද පනවා තිබෙනවා. මේ වාගේ කරුණ රාශියකින් සීමා මාලකයේ තියෙන වටිනාකම එයින්ද පැහැදිලි වෙනවා. ඉතින් මේ සීමා මාලකයේ තුල සිදු කරනු ලබන්නේ විනී කර්මයි. උපසම්පදා කර්ම, උපෝසත කර්ම ආදී. එයින් සිදුවෙන්නේ සංඝ රත්නයෙහි සීල සම්පදාවේ සීල විසුද්ධිය සම්පූර්ණ කර ගැනීමට උපකාර කර ගැනීමයි. එතකොට උපෝසත විනය කර්මයේ නොකරනවා නම් එතන සීලය අපිරිසුදු වෙන බැවින් උපෝසත විනය කර්මයේ කිරීමෙන් සංඝ සාමග්‍රියයි සීල විසුද්ධියයි දෙකම සිද්ධ කර ගන්නවා. ඔය විදිහට සංඝයාගේ සමගය ආරක්ෂා කරගෙන සංඝයා විසින් පිළිපැදිය යුතු ශික්ෂා ප්‍රදේතන සජ්ජායනා කොටේවා සිහිගන් වෙන එවැගේම සීමා මාලකයේ තුලදීම සමථ ප්‍රාසනා දිනු කරන අවස්ථාවක් ඔය සීමා මාලකයෙන් සිද්ධ වෙනවා. පින්නතුන් අහලා තියෙනවා නේද 84000ක් විහෙර විහාර කළ ධර්මාශෝක රජතුමා සංඝයාගෙන් ඇහුවා මෙතරම් ධර්ම පරිත්‍යාගය කළ කෙනෙක් බුද්ධ කාලෙවත් හිටියාද කියලා. සංඝ පිරිස පිළිතුරු දුන්නේ ඇත්තෙන්ම හිටියේ නෑ. වැඩිම පරිත්‍යාගය කළේ අනාථ පින්නක සිටුවරයා. සමුන්නාසේ එක වරට 96 කෝටියක ධනෙ වැය කළා මේ සා විශාල විහාරස්ථාන නිදි කළා කියලා. එනම් මම ශාසන හිමිකරුවෙක් නේද? නැත මහරජ්‍ය ප්‍රත්‍යදායකෙක් පමණ හිමිකරුවෙක් වෙන්නේ නම් දරුවෙකු සසුන්ගත කිරීමෙන් කිව්වාම රජතුමාගේ දෙපැත්තේ හිටියා මිහිඳු කුමාරයා සංගමිත්තා කුමරියයි. මේ දෙන්නම සාසනයට පූජා කළා. එදාම මිහිඳු කුමාරයන් වහන්සේ වයස 20යි පැවිදි කෙරෙව්වා. සීමා මාලකයේදී සිගසොද බාලා කතාවත් හැඳපරවල එදාම උපසම්පදා භූමියට පත් කළා. ඒ මොහොතේම කර්මස්ථානයේ මෙනෙහි කරමින් ඒ පැවිදි උපසම්පදා මොහොතේදීම මිහිඳු ස්වාමීන් වහන්සේ සෞඛ්‍යලෙස නසා ත්‍රිවිද්‍යා සත්‍යවිඥා සිව් පිළිසමියා සහිතවම මහා රහත් භාවයක පත්විය වදාලා. ආචාර්යයි නේද සීමා මාලිකේ වටිනාකම. පින්තුන් අහලා තියෙනවා නේද උත්පලවන්න රහත් මෙහෙණින් වහන්සේ. උත්පලවන්න රහත් මෙහෙණින් වහන්සේ බොහෝම රූපවන්ත උත්තමාවක්. ඒ කියන්නේ නිල් පාට මානෙල් මල් පෙතිවන් බොහොම දිලිසෙන සුළු නිල් පාට වර්ණ සිවියක් ඇතියේ බොහොම දර්ශනීය රූප ලාවන්‍ය යුක්ත උත්තමාවක්. එතුමිය පැවිදි වුණා. පැවිදි වෙලා හැමදාම තින් මේ සංඝයාගේ වත් පිළිවෙත් වල සහභාගී වෙන අතර උපෝසත මාලකයේ හැමදලා පෝය කරන දවසේ පහන් දන් වෙලා අනිත් භික්ෂුණීන් වහන්සේලාට ඇස් වෙන තුරු මේ පහන දිහා බලාගෙන හිටියේ. මේ පහන දිහා බලාගෙන තේජෝ කසිනේ මෙනෙහි කළා. සබගින්ම තේජෝ කසිනේ මෙනෙහි කරන්දී එතුමියගේ හිතේ සමාධිය ධ්‍යානයේ බවට පත් වුණ ධ්‍යාන පිළිවෙලින් ඉහළටම අෂ්ට සමාප්‍රතිභාවටම දියුණු වුණා.
එයින් නොනවති ධ්‍යානෙන් විපස්සනාට හැරුණ අනිත් මෙහෙණින් වහන්සේලාගේ පිරිස රැස්වෙන්න මත්යෙන් එතෙන් ගියම ත්‍රිවිද්‍යා සත්කමිත්‍යා සිව් පිළිසිමියා සහිතම අරිහත්යෙන් අමා මහ නිවන සාක්ෂාත් කරගත්තා. මේ සීමා මාලකයේ තියෙන වටිනාකම අපි අහලා තියෙනවා. මේ සීමා මාලකයේ කිසිම අමනුෂ්‍ය කලිය තියන්නේ නැහැ කියලා. ගල්දුවානන් නිහිටියා එවකට අපේ ගරු කටයුතු මොරවක ගෙද පරම්පරාවේ වෛද්‍යවරයෙක් පැවිදිලා හිටිය වේදහාමුදුරුව කියලා කියන්නේ බොහොම කරුණාවයි. උන්වහන්සේ කියනවා බොහෝ සෙයින් මේ භාවනාවට වාඩි වෙනකොට සීමා මාලකේ වාඩි වෙන්නයි. සීමා මාලකේ වාඩිලා භාවනා කරනකොට කිසියම් බාධාවක් නැතුව චිත්ත සමාධිය ඉක්මනින්ම පහළ වෙනවා කියලා. ඒ ස්වාමීන් වහන්සේ ජීවත් වුණේ ගල්දුවේ සීමා මාලකේ. උන්වහන්සේ භාවනා කරන්නේ එතෙන්දී. උන්වහන්සේ අපවත්යෙන් ඉස්සර කියලා තිබුණ තමන් එයින් ලබාගත් අධිගම ගැන. ඒ තරමට සීමා මාලකේ බොහොම සුරක්ෂිත ස්ථානයක්. ගරු කටයුතු ස්ථානයක්, ආරක්ෂිත ස්ථානයක්. ඒ නිසා ඒ පූජනීය ස්ථානයක් මහා සංඝ රත්නයේ උදෙසාද පූජා කරගන්න යෙදුණ. ඉතින් සේනාසන පූජාවේ ආනිසංස බොහෝ වාදවල අහලා තියෙනවා. සීතලෙන් වෙන පීඩා වැලකේ, මුනුසුමින් වෙන පීඩා වැලකේ, මැසි මඳුරු වැව් වැසු සුළං විසු කුරු සර්පාදීන් වෙන පීඩා වැලකේම, වැස්සෙන් කින්නෙන් අව්වෙන් සුළඟෙන් වෙන පීඩා වැලකේම, නපුරු සතුන්ගෙන් වෙන පීඩා වැලකේම, එවාගේම කායික විනීතේ පිණිස උපකාරී වීම, ධ්‍යාන වැඩීමට උපකාරී වීම, විපස්සනා වැඩීමට උපකාරී වීම, සමවත් සමවැදීමට උපකාරී වීම, මාර්ගඵල ලැබීමට උපකාරී වීම, මේ ආදී බොහෝ අනුශාස්මී මේ සේනාසන පූජාවෙන් ලැබෙන හැප්පී අපි අහලා තියෙනවා. ඒවා හොඳින් තේරුම්ගෙන ඒ සේනාසන පූජාව වැඩගත්කම අදහස මුඳුන් වමුවාගෙන අද මේසා විශාල පින්කමකුත් ඒට සම්බන්ධ කරගන්න යෙදුණා. ඉතින් ඒ සඳහා යෙදූ සිටිවිල්ලක් සිටිවිල්ලක් පාසාම සෝමනස සාගතවම ඥාන සම්ප්‍රයුක්තවම අසංස්කාරිකවම ඒ කුසලයේ මුඳුන් පමුණවා ගන්නට යෙදුණා. අපට දැනගන්න ලැබෙන සීමා ගල් සඳහාම විශාල ධනයක් වැය කරන්න යෙදුණා කියලා 96000ක් විතර. ඒ තරමට විශාල පරිත්‍යාගයක් කරමින් අද ඒ සීමා මාලක පූජාවක් ඒ තවස්සේ අඳ පුටු ඇතුලේ කොට්ටමෙත් අල්මාරි පුටු ආදී දේවලුත් වෙන පරිස්කාර භාණ්ඩ මහා සංඝ රත්නයේ උදේ දවල් මේ දානෝපස්ථාන සියල්ලත් ඒ වෙනුවෙන්ම සම්පූර්ණ කරන්න යෙදුණා. එදා විසාකා මාතාවගේ පූර්වාරාම විහාරයේ මුණතරන් අලංකාර වෙ තියෙනද්ද ඒක අනුගාමික වශයෙන් අපේ මේ පින්කමක් මේ විදිහට මුදුන්පත් කරගත්තා කියලා සතුටු වෙන්නට පුළුවනි. ඒ සතුටු වෙන අතර මේ පින්කම තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ දෙවලෝ යන්නවත් නෙමේ, සත්විත රජ වෙන්නවත් නෙමේ, ධනිය එවාගේම යසේසුරු සම්පත් ලබන්නවත් නෙමේ, බඹලෝ යන්නවත් නෙමේ. ඒවා අපි අනන්ත වාදවල වින්දනය කරලා තියෙනවා. අපේ එකම පැතුම නම් මේ තුන් ලෝකයේම ගෙවම් කරලා තුන් ලෝකයේ ඉක්මවා ගිහිල්ලා ලෝකෝත්තර අමා මහ නිවන් සුව සාක්ෂාත් කර ගැනීමයි. ඒ නිර්වාණාබෝධයට හේතු වෙන බෝධිපාක්ෂික ධර්ම සම්භාරයක් මේ පින්කම තුලින් අපේ సంతාන තුල නිදහම් කරගත්තා කියලා සතුටු වන්නට පුළුවන්. එනිසා අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දීර්ඝ කාලයක් නැවැමි බුද්ධෝත්පාද පංලක්ෂ දොළොස් දහසක්ම සම්මුඛ වෙමින් මෙවැනි පින්කම් කරමින් ඒ ලෝතුරා බුද්ධත්වයේම ප්‍රතිමියම් පෙරුම් පුරාගෙන ඇවිල්ලා මේ කාබුද 1594 කොත් මාස 6 කොත් දින 10කට පෙර මාර පරාජයකට ලෝතුරා බුදු වුණා. 45 අවුරුද්දක් මුළුල්ලේ ලොවට ඒ අමා දහම දේශනා කළා. සූවිසි අසංඛ්‍ය ජනතාවක් අමා මහ නිවන් පුර පමුණවා වදාළා. අනාගතේ බලා සුවාසූ දහසක් ධර්මස්කන්ධය දේශනා කළා. තමන් වහන්සේ ආයුෂාමයේ කෙළවර දසදහසක් ලෝක ධාතු ඒකාලෝක කළ මිනිපානක් නිවෙන්නාසේ පිරිනිවුණා. සාතන් වහන්සේලා පිරිනිවුණා. ආර්යයන් වහන්සේලා සුගතිගාමී වුණා. සෙසු ජනතාව කර්මා රූපව මිය පරලොව ගියා. වැඩිහිටි නිහාසස්ථානද එවකට පැමිණි සොළොස් මහා ජනපද රාජධානි උයන්පකුණ මාලිගාද සියල්ල නෂ්ඨාවශේෂ වුණා. මේවාගේ රහන්ද තාලකා මහා පෘථිවි මහා මේරු පර්වත මහා සාගර වැනි විශාල වස්තුත් ගෙවල් දොරවල් ඉඩ කඩන් යාන වාහන ඇඳුම් පැළඳුම් මිල මොදල්ලාගේ පාරිභෝගික වස්තුත් කෑමෙන් බීමෙන් ඇඳුමෙන් පැළඳුමින් බතෙන් බුලතෙන් බෙහෙතෙන් ඒතෙන් පරිහරණය කරන සෑම වස්තුවක්මත් ශරීරයක්මත් එවාගේම හිත ඇති හිත නැති සෑම සංස්කාර ධර්ම ක්ෂණයක් ක්ෂණයක් පාසා සිඳි සිඳි බිඳි බිඳි ඇතිවීමෙන් නැතිවීමෙන් යන බැවින් අනිත්‍යයි. ඇතිවීමෙන් නැතිවීමෙන් නිරතුරුව පෙළෙන බැවින් දුකයි.
කැමැතිසේ නොපවත්නා බැවින් අනත්තයි පිළිකුල් බැවින් අසුභයි අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ වූ සීලම සංස්කාර දුක්ඛානි සත්‍යයි ඒ දුක නැවත නැවත උපදවන තෘෂ්ණාව දුක්ඛ සමුදය ආරි සත්‍යයි ඒ දෙක නැති අසංකත දාකු නිර්වාණයේ නිරෝධ සත්‍යයි නිවන අවබෝධ කරන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ග සත්‍යයි අනන්ත පරිමාණ බුදුපසේ බුදුමහරහතුන් වහන්සේ නිමිසනසේ වදාළේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සාන්ත අමා මහ නිවනට පමුණුව පමුණ වදාළා සසර දුක් තරණය කළ කෙලස් ගිනිමල නිවාසාන්ත නිවමින් සනසේ වදාළේ බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලාට සිතින් කයින් වචනින් සමකල්ලි අපේ ගෞරවාචාර උත්තමාංග නමස්කාරය වේවා අපේ ජීවිතේ පුරා රසපත් කරන සෑම කුසලයක් අපට බෝධිපාක්ෂික ධර්ම බවට ආර්ය අෂ්ටාංගික මාර්ග බවට දසපාරමී බාටපත් වී පැතුම් බෝධියෙන් සුවසේ චතුරාර්ය සත්‍ය ධර්මයේ ආબોධ වේවා කියා ප්‍රාර්ථනා සබා ගනිමු ඊයේ දවසේ සිට මේ වෙනතුරු මේ වෙනුවෙන් පෙවිගෙන ඊයේ සංජානාවේ විශේෂයෙන් සීමා මාලක මහා ධර්මානුශාසනා පැවැත්වූ දේශකයාණන් වහන්සේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ